මෙච්චර කාලයක් ගිහිල්ලත් කිසිම හෝඩුවාවක් නැති එකනේ දරුව පුදුමේ. පොලිසියෙන් ඉදින් මොනවාරි හොයාගත්ත බලියට අපිට කියන්නේ නැහැ නේ ආන්ටි. කවදා කොහොම නමුත් ඇත්ත එළි වෙන එකේ අපි ඉවසල හිටම ඉවරයි. බොහොම හරි. ඇත්ත යට ගහන්න පුළුවන් ඉතින් බොරුව හින්දෙනකම් විතරයි කියලා තියෙනවානේ. අක්කට බෙහෙත් ගත්තද බුණරි? ඔළුවේ කැක්කුම අඩු නොවෙච්ච හින්දා ඊයේ රෑම තවම ඩිස්පෙන්සරියට පෙන්වුවා දරුවෝ. මන්ට බලලා කතා කරලා එන්න. නැගිට ගන්න බැරි තරම් අමාරුවක් නැති එකේ මේ දරුව ආවා කියලා ලොකු ළමයාට කිව්වා නම් ඒ දරුව ඉස්සරහට එයිනේ. මේ අයිට ඉතින් එහෙම බහින ලෙඩක් නැති එකේ කාමරේට ගිහින් චුට්ටක් බැලුවත් කමක් නෑ අප්පච්චි. මොකෝ ඉතින් මේ බදුළු බණ්ඩාර වල යනවා වගේ ගමනකුත් නෙමෙයි නේ. ආමේ පොඩ්ඩක් ඉන්න. කාමරේ දොර වහන්න ගොය. ඔන්න රටේ වෙදා ඇවිල්ලා ගමේ ලෙඩාව බලන්න. යන්න බැහැ කියද්දි මෙයා තමයි මාව එක්කන් ගියේ අයියා. මං ආයි හැරලා එන්න හදනකොට මෙයා ඇහුවේ නෑ. මේ නිකන් බබෙක් වගේ කෑ ගන්න එපාලෝ. අම්මයි අප්පච්චි සාලේ. ගානින් ගානින් මට ගෙදර ඉන්න බැරි වෙන වැඩ කරන්නනි. හරිද? නඩේ නකෝ. අංගින කියන්නේ නෙවෙයි. මේ මේව දැක්කොත් මට වෙන්නේ අදම මේ ගෙදරින් යන්න. කතා කරලා මේක පිළිවෙලක් නොකළොත් ආයෙමත් මගේ පපුව ඔපරේෂන් කරන්න වෙයි වගේ දුරගම්. එදා මම ඔයාගේ පුතාගෙන් ඉල්ලගත්ත නම්බෙකට දෙතුන් වතාවම ගත්තනේ. ඒ නම්බෙක වැඩ කළේ නෑ. මේ ළමයට කොහොමද තමගේ ගෙදර නම්බෙක වැරදුනේ?
ඕක දැන් හැදෙන ළමයිගේ හැටියක් අනේ. අපේ දෙන්න තොමමයි. සත්‍යයට කොහෙදද අපේ හිරු හම්බ වුනේ? ඉන්ස්ටිටියුට් එකේනේ. හැබැයි කොල්ල ඇවිල්ලා හිටිය බඳින්න ඉන්නේ ළමයාගේ නංගිගේද කොහෙද? එක්සෑම් රෙජිස්ට්‍රේෂන් එකකට. ඔයාගේ ලේලි නම් සෝ ස්වීට් යනේ. මම මුලින්ම කියන්නේ හිටියේ ඒක. ඒත් ඉතින් ඔයා ඉස්කෝලේ කතා ඇදලා ගත්තේ මට ඒක මගේ අරුණා. කවද්ද සත්‍ය අපේ හිරු ඉන්ස්ටිටියුට් එකට ආවා කිව්වේ? හරියටම නිච්චි නෑ විශාකා. දැන් සති දෙක තුනකට උඩදී. වැඩිමුණොත් මාසයක් ඇති. මට පේන්නේ ඔයා ගාණින් ගාණින් මහේන්ද්‍ර වට ඕන තැනට ගෙනල්ලා වගේ. සත්‍ය මතකයි නේද? යාන්තමට වගේ මතකයි. වැඩි වෙලා ගන්න එපා. මේ මං ගායකට ලයින් නෝ එන්න. මම යනවා සත්‍ය. තාම ඉන්නේ මහේන්ද්‍ර සමර දිවාකරම්ද විශාක? පුංචි පුංචි වෙනස්කම් නැත්තේවත් නෑ. ඒ නැතත් මං ඉතින් කැමති වෙන ওই ගතිගුණටනේ. ඒ දවස්වල අපේ අම්මයි සන්තුෂයගේ අම්මයි හොඳ යහළුවයි. ඒ දෙන්නගේ යාළුකම හින්දා මායි සන්තුෂයයි එයාගේ නැති වෙච්ච නංගි අමායයි පුංචි කාලේ හිටියේ මේකට.